මෙම විශේෂිත කුකුල් මස් ව්‍යංජනය ගත්තාම මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශේෂිත ආහාරයක් වෙන අතර මේක සුවිශේෂික ආහාරයක් බවට පත් වෙනවා මතු සහ ග්‍රාමීය ජනතාව මොකද මේගොල්ලන්ගේ පෝෂණ උනතා බහුලව පවතින නිසා කුකුල් මස් ව්‍යංජනයේ තියෙන සුවිශේෂභාවය තමයි මේක මෙහි තියෙන ඇත්තටම කුකුල් මස් වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය අපිට අපේ මාංශපේශීන් පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඊටත් අමතරව අපිට ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි අපි වැඩිපුරම ආහාරයට ගන්නෙ බත්. දැන් මේ බත් අපේ බත් පිඟානක් ගත්තාම මේ බත් පිඟානේ 90% විතරම අපේ තියෙන්නේ බත්. ඉතින් මේක නිසා අපේ පිෂ්ඨය ජනක ආහාර වැඩි වෙලා තියෙනවා. දැන් මේක නිසා තමයි අපිට අපේ ඉන්සියුලින් ප්‍රමාණය ශරීරයේ පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. මේක නිසා අද ලංකාවේ 25% පමණ වැඩිහිටි ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු වෙලා තියෙනවා. එතකොට අපි මේකෙදි තියෙන මේම ව්‍යංජනයත් එක්කෙන සුවිශේෂීභාවය තමයි අපිට අපේ මාංශපේශී පවත්වාගෙන යන්න මේකෙ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය අපිට උපකාරී වෙනවා. ඇයි අපි මාංශපේශී පවත්වාගෙන යන්නේ ගැන මෙච්චර කතා කරන්නේ? මොකද මාංශපේශී පවත්වාගෙන යනවා නම් අපිට හුඟක් වෙලාවට මේ අතිවිශේෂ ඉන්සියුලින් ප්‍රමාණය සහ මේ අනවශ්‍ය විදිහට දියවැඩියා රෝගවලට ගොදුරු වෙන එකෙන් අපිට වැළකී සිටින්න පුළුවන්. මීටත් අමතරව විශේෂයෙන්ම ලදරුවන්ට සහ කාන්තාවන්ට එම අවධියේදී වර්ධන වේගය ඉතාමත්ම අධික නිසා ඒ කාලයේදී පෝෂණ ප්‍රෝටීන් අවශ්‍යතා ඉතාමත්ම වැඩි. ඉතින් මේ තත්ත්වය අපිට පවත්වාගෙන යන්න මේ ප්‍රෝටීන ලබා දෙන මේ වාගේ ආහාරයක් ඉතාමත්ම උපකාරී වෙනවා. ඒක නිසා මම හිතනවා මේ විදිහේ ව්‍යංජනයක් අපි සකසා ගැනීමේදී මේක රස වෙනස් වෙන නිසා අපිට හැමදාම එක විදිහට ආහාරයට ගන්න නැතුව විවිධාකාර රසවලින් එකතු කරගන්න පුළුවන් වෙච්චාම අපිට දරුවන්ට එම ආහාර ලබා දෙන්නත් ලේසි වෙනවා. ඉතින් මේක සමස්තයක් විදිහට ගත්තහම විශේෂයෙන්ම ඉක්රාම ඉක්මනින් පිළියෙල කරගන්න පුළුවන් මේ වාගේ ආහාරයක් අපිට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් විදිහට එකතු කරගෙන අපිට සෞඛ්‍ය සම්පන්න දිවියකට රුකුලක් බවට පත් වෙනවා මේ වාගේ ආහාර අපිට ආහාර වේල් වලට එකතු කර ගැනීම. අපි අද හදන්නේ ගාලික් චිකන්. මොකද චිකන් හැමතිස්සෙම ළමයින්ට දෙන්නේ තඹරම දෙනවා, තව මොනවා හරි කරනවා දෙනවා. එහෙම මිසක අපි ඒකේ පෝෂණ ගුණය ගැන හා අලුත් දෙයක් ගැන හිතන්නේ නැහෙනේ. එහෙම එපා. මේක හදන්න හරි ලේසි. මේ තියෙන්නේ චිකන් ග්‍රෑම් 250ක් හොඳට කපලා හොදලා පිරිසිදු කරලා ගන්න. සුදු ලුණු, රතු ලුණු, රම්පි කරපිංචා, ඉඟුරු තියෙනවා ස්වල්පයක්, ගම්මිරිස්, පොල් කිරි කෝප එකයි, අවශ්‍ය ප්‍රමාණයට වතුර. කහකුඩු ස්වල්පයක් දාන්නත් අමතක කරන්න එපා. බලන්න මෙන්න මෙහෙමයි කරන්නේ. චිකන් කැරි ටිකක් අරගෙන භාජනයකට දාගන්න. දාගෙන අපි මේකට දානවා සුදු ලුණු. සුදු ලුණු පුළුවන් තරම් දාන්න. කෝප භාගයක් වුණත් කමක් නැහැ. ඊට පස්සේ අපි දානවා රතු ලුණු ගෙඩි පිටින්. ඒත් කෝප භාගයක් වුණත් කමක් නැහැ. ඊළඟට අපි දානවා අමු මිරිස්. කරල් පිටින්. රම්පේ කරපිංචා. ඊළඟට අපි මේකට දානවා ඉඟුරු පෙත්තකුයි, කරාබු නැටි දෙකක් විතරයි, එනසාල් කරල් දෙකක් විතර. සුවඳ එන්න. මොකද මේක හැමදාම හදන චිකන් එක නෙමෙයි. දානවා කහ චුට්ටක්. ලස්සන පාට එන්න. ගම්මිරිස් කැමති නම් විතරක් පොඩ්ඩක් එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. දැසේ අපි මේකට දානවා පොල් කිරි කෝප්ප එකක්. පොල් කිරි කෝප්ප එකක්. ඊට පස්සේ චිකන් ටික වැහෙන ගානට වතුර තියෙනවා. චිකන් ටික වැහෙන ගානට. හරි. ඊට පස්සේ අපි මේක හදනවා. හිමිහිට හැදෙන්න දෙනවා හිස්ම හිඳනකම්. ඔය විදිහට තමයි හදාගන්නේ. බලන්න විනාඩි කීයද ගියේ කියලා. අපි ගෙදර උයන්න කොච්චර කාලයක් ගන්නවද? අපරාදේ. හැම දෙයක් මේක තැනට අරගෙන පිළිවෙලකට කරනවා නම් අපි සැලැස්මක් ඇතුව අපේ මුළු තැන්ගේ වැඩ කරනවා නම් කාලේ යන්නේ නැහැ. ඒ වගේම මහන්සියක් නැහැ. අඩුම කාලයක වැඩිම ප්‍රමාණයකට අඩුම කාලයකදී අඩුම වියදමකින් තමන්ගේ ආර්ථික තත්ත්වයට හරි යන විදියට මේ වගේ කෑම හදන්න ඔබත් උනන්දු වෙන්න.
මෙන්න අපි හදපු ගාලික් චිකන් එක. නැත්තම් සුදු ලුණු එක හදපු කුකුල් මස් එක. පාට බලන්න. අපි හැමදාම දකින රතු පාට නෙමෙයි. ඒ වගේම මේ රසත් නෙමෙයි. ඕන තරම් පුංචි ළමයි කැමට ගණේවි. එකම තෙල් කිසිම දෙයක් අපි මිශ්‍ර කරේ නැහැ. සාමාන්‍ය විදිහට ලුණු ගම්මිරිස් දාලා ගොඩාක්ම සුදු ලුණු දාලා සල් ලුණු දාලා හදාගත්තු චිකන් එකක්. ගෙදර හදලා බලන්න. ආසයි ලස්සනයි දෙකම තියෙන්නේ. Thank you.